link එකතු වෙනකොට අපි කොල ගොඩාක් කලකට බයෙන් ඉඳි ඊළඟ පීරියඩ් එක හැදෙනවා. සැකෙන් ජීවත් වෙන ගෑනු ළමයි ගොඩාක් කලකට අපිට කතා කරනවා ඩොක්ටර් මම ප්‍රෙග්නන්ට් වෙලා දන්නේ නැහැ මගේ පාර්ට්නර්ත් එක මෙදා එකතු වුණා කියලා. බැරි වෙලාවක් හරියට ඔබ ගැම්ප් ගැනීමට ලක් වුණොත් ඔබට පෙන්වන ලක්ෂණ මොනවාද කියලා ඔබගේ පීරියඩ් එක මිස් වෙන්න කලින් මේ සරු කාලයේ නොවන දවසේදී ඔබ අනාරක්ෂිත ලෙස එකතු වෙලා ශුක්‍රාණු ඇතුලේ පිට වුණොත් ඔබගේ පාර්ට්නර් ගැප් ගැනීම අවදානමක් තියෙනවා. ගැප් ගැනීම බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඔබ විවාහ පුද්ගලෙක් නෙමෙයි නම් අපේ රටේ සංස්කෘතිය සදාචාරයත් එක්ක ගොඩාක් වෙලාට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබගේ ජීවිතයේ ඉස්සරහට අරන් යන්න. ඉතින් ලංකාවේ නීතිය අනුව ගබ්සාව සම්පූර්ණයෙන්ම තහනම්. ඔබගේ පාර්ට්නර් ප්‍රෙග්නන්ට් වුණාද කියලා කොහොමද කලින්ම දැනගන්න. ලින්ක් එක එකතු වෙනකොට අපිකොල ගොඩාක් කලකට බයෙන් ඉඳි ඊළඟ පීරියඩ් එක හැදෙනවා. ගොඩාක් කලකට පිරිමි පාර්ට්නර් කියනවා නෑ නෑ බය වෙන්න එපා. මේක ඇතුලේ පිට වුණ නැහැ. එහෙම නැත්නම් කොන්ඩම් පැක් භාවිතා කරා. එහෙම නැත්නම් මේ කොයි දේ වුණත් සමහරලාට මේ දේ ගැන චකිතෙන් සැකෙන් ජීවත් වෙන ගෑනු ළමයි ගොඩාක් කලකට අපිට කතා කරනවා ඩොක්ටර් මම ප්‍රෙග්නන්ට් වෙලා දන්නේ නැහැ මගේ පාර්ට්නර්ත් එක්ක මෙදා එකතු වුණා කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද හරියටම ඔබ ප්‍රෙග්නන්ට්ද නැද්ද කියලා යුරින් ටෙස්ට් එකක් එක්කම දැනගන්න කියලා. මම ඩොක්ටර් නාමාලි ජයසිංහ. අපේ YouTube channel එක හරහා අපි නිතරම ඔබගේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධ වැදගත් වීඩියෝස් ගොඩාක් දානවා. ඉතින් first time නම් ඔයගොල්ලෝ අපි බලන්නේ channel එක subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ එක බලන්න අපිත් එක්ක එකතු වෙන්නයි කියලා ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ ඔසප් චක්‍රය එක එක පුද්ගලයාගෙන් එක විදිහට වෙනස් වෙනවා. සමහරට දවස් 28 සයිකල් තියෙනවා, සමහරට දවස් 35 සයිකල් තියෙනවා. සමහරට මේ සයිකල් එක හරියට හොයාගන්න බෑ කාටවත්. සමහරට මාසෙන් හැදෙනවා, සමහරට මාස දෙකකින් හැදෙනවා, සමහරට මාස 2කින් හැදෙනවා. නමුත් බහුතරයක් අයට අපිට තියෙන්නේ මේ දවස් 28 සයිකල්. බැරි වෙලාවක් හරියට ඔබ ගැම්ප් ගැනීමට ලක් වුණොත් ඔබට පෙන්වන ලක්ෂණ මොනවාද කියලා ඔබගේ පීරියඩ් එක මිස් වෙන්න කලින්. ඒතකොට ඔබ දැනගෙන සිටීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඔබ මේක ප්ලෑන් කරන්න නැති පුද්ගලෙක් නම් ඔබ මේ ගැන දැනගෙන සිටීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. මේ නිබ්බම් මෝචනය වෙලා 14 වෙනි දවසේ දවස් 3කට කලින් සහ දවස් 4කට පස්සේ මෙන්න මේ එන පීරියඩ් එක තමයි අපි කියන්නේ ගොඩාක් වෙලාට මේ සරු කාලය කියලා. ඉතින් මේ සරු කාලය තුල බැනි වෙලාවක ඔබ අනාරක්ෂිත ලිංගික හැසිරීමට යොමු වුණා නම් අනිවාර්යයෙන්ම හදිසියේ උපපාන ලැබෙත්තක් භාවිතා කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ සම්බන්ධව ප්‍රොසිනෝ කියලා බෙහෙතක් ගැන මම ඔයාලට කතා කරලා තියෙනවා. අපේ වීඩියෝස් දෙකක් තියෙනවා ප්‍රොසිනෝ සම්බන්ධ. LA වීඩියෝස් දෙක බලන්න ඔබට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ ප්‍රොසිනෝ කියන බෙහෙතෙන් කොහොමද හදිසියේ අනාරක්ෂිත ලිංගික හැසිරීමක් සිදු වුණොත් ඇතුලේ ශුක්‍රාණු පිට වුණත් මේ ගැප් ගැනීම වළක්වන්න කියලා. නමුත් හොඳට මතක තියාගන්න මේ සරු කාලයේ නොවන දවසේදී ඔබ අනාරක්ෂිත ලෙස එකතු වෙලා ශුක්‍රාණු ඇතුලේ පිට වුණොත් ඔබගේ පාර්ට්නර් ගැප් ගැනීම අවදානමක් තියෙනවා. මොකද මම ඔයාලට කලින් වීඩියෝ එකකදී කිව්වා ඔබගේ ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළේලා ඒ ශුක්‍රාණු දවස් 3ක්, දවස් 5ක්, දවස් ඇතැමිට දවස් 7ක් වගේ කාලයක් තිබීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ඩිම්බයක් තිබුණොත් ගර්භාෂය තුල එහෙම නැත්නම් ඩිම්බයක් තිබුණොත් ෆැලෝපියන් ආලය තුල ඒ සංසිරචනය වීමේ දෙඩි අවදානමක් තිබිලා ඔබගේ පාර්ට්නර් ගැප් ගැනීමක් ලක් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ ගැප් ගැනීම වළක්වන්නට මේ සයිකල් එක හරියට තේරුම්ගෙන කරු නොවන කාලයේ එකතු වීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ හිතන්න ඔබගේ පාර්ට්නර් ඩිම්බ කෝෂෙන්ට් ඩිම්බයක් පිට වුණා කියලා. මේ ඩිම්බය ඉස්සෙල්ලාම ඇතුල් වෙන්නේ මේ ෆැලෝපියන් නාලය කියන නාලයට. ඉතින් මේ නාලය අපි කොටස් 3කට කැඩුවොත් මුලින්ම තියෙන 3න් එකේ කොටසින් තමයි මේ සංසේචනීයම සිද්ධ වෙන්නේ. ශුක්‍රාණුව ගර්භාෂයාන ඉහළට ගමන් කිරීම තුළ ඉම්බ මෝචනය සිද්ධ වෙලා මුල් දවස් කීපය තුළ ඔබ එකට හිටියොත් අනිවාර්යෙන්ම ගැප් ගැනීමේ අවදානමක් තියෙනවා. ශුක්‍රාණුව සහ ඩිම්බය එකට හමු වෙලා ඒ සංසේචනය අපි කියන ෆර්ටිලයිසේෂන් කියලා. මේ ෆර්ටිලයිස් වෙච්ච එග් එක මේ බිත්තරෙත් ඊට පස්සේ මේ ෆැලෝපියන් නාලය හරහා ඉදිරියට ගමන් කරලා ගර්භාෂයට ඇතුල් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි ඒකයි කියන්නේ ගොඩාක් වෙලාවට මේ නිබ්බ මෝචනය සිද්ධ වෙලා මුල් දවස් කීපය තුළ ඒකෙන් දවස් 3ක් තුල ඔබ මේ ප්‍රොසිනෝ කියන බෙහෙත ලබා ගන්නත් සංසේචනය වුණත් මේක ඇවිල්ලා ගර්භාෂයේ තැම්පත් වීමකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක දවස් 5ක් ඇතුළත ඔබට ප්‍රොසිනෝ කියන බෙහෙත ගන්න බැරිලා දවස් 3 ඉව ගිහිල්ලා අපිට හෝමෝනල් සහ හෝමෝනල් නොවන ඒ කියන්නේ ගර්භාෂයට ඇතුල් කර හැකි විවිධ උපකරණ තියෙනවා මේ ගැප් ගැනීම වළක්වන්න. ඉතින් මේ බිත්තරේ මේ සංසේචනයේ බිත්තරේ ගමන් කරලා ගර්භාෂයේ තැන්පත් වෙන්න සාමාන්‍යයෙන් දවස් 5යි දවස් 15 අතර කාලයක් යනවා. මේ කාලය තුලදී ගොඩාක් වෙලාට ඔබ කම්ප්ලේන් කරන සමහර වෙලාට මේ ඔබට සාමාන්‍ය විදිහට ඔසප්පීම් සිද්ධ වෙන්නේ නැතත් පොඩක් දුඹුරු පාටට කළු පාටට ලේ පොඩක් ගියා කියලා බිත්තරේ ගර්භාෂය තුල තැන්පත් වීමේදී ඇතිවන්නා මූලික ලක්ෂණයක්. ඉතින් ඔබ ප්‍රෙග්නන්ට් වුණාම ගොඩාක් වෙලාට අපි කරන්නේ යූරින් HCG කියන පරීක්ෂාව. Human chorionic gonadotropin කියන හෝමෝන නිසා තමයි මේ යූරින් ටෙස්ට් එකක් කරාම අර දෙවෙනි නිර්පාට පටිය මතුවෙන්නේ. මේ විදිහට තනි ලයින් එකක් ආපුවා අපි කියන එකට control line එක කියලා. ඒ control line එක විතරක් එමින් අදහස් කරන්නේ ටෙස්ට් කිට් එක හරියට වැඩ කරලා තියෙනවා. ඔබ හරියට ටෙස්ට් එක කරලා තියෙනවා. නමුත් දෙවෙනි නිල් පාටක් පාටිය මතුන් නැත්තම් අපි කියනවා ඔබ ප්‍රෙග්නන්ට් නැහැ කියලා. ඉතින් ගොඩාක් වෙලාට මේ ප්‍රශ්නේ එන්නේ මේ ඇති වෙන දෙවෙනි පාටිය, දෙවෙනි නිල් පාට පාටිය හරියට වෙන්නේ නැතුව බොහොම කඩ ඉරක් ලෙස, එහෙම නැත්නම් බොහොම ෆේන්ට් ලයින් එකක් ලෙසයි සමහර අය එන්නේ. ඉතින් ඒ නිසා ඔබට නිතර අපි යන දවස් දෙකකට සමහර දවසට දෙපාරක් සමහරලට කරලි වෙරලා මේ ස්ට්‍රිප්ස් අපිට එවනවා. ගොඩක් කට්ටිය ડોක්ටර් මේක ප්‍රෙග්නන්ට්ද කියලා බලන්නයි කියලා නැවත වතාවක් ඔබ අනාරක්ෂිත ලිංගික පැසීමකට පස්සේ ලිම්බ මෝෂණය වෙලා දවස් 5යි දවස් 10 අතර කාලෙන් ඉදි මේක කරොත් මේ ටෙස්ට් එකේ සෙන්සිටිවිටි සාමාන්‍ය 60යි 75 අතර කාලයක් වෙනවා. ඒ වගේම ඔබ පීරියඩ් ඔබට හැදෙන්න තියෙන දවස් ඔබට පීරියඩ්ස් හැදුන්නේ නැත්නම් ඔබ එදාට යූරින් පටිය ටෙස් කරොත් අනිවාර්යයෙන්ම 90ක විතර සෙන්සිටිව් භාවයක් තියෙනවා ඔබට ටෙස්ට් එක පොසිටිව් වෙන්න ඔබ ප්‍රෙග්නන්ට්. ඒ වගේම තමයි දවස් 10ක් පැනලා ඉගෙන ඔබ පීරියඩ්ස් හැදෙන්න දිවිස් දවසට දවස් 10ක් දවස් 14 කාලයක් ඉඳලා 95ක් 100ක් අතර ප්‍රමාණයක සංවේදීතාවයක් තියෙනවා මේ ටෙස්ට් එක පොසිටිව් වෙන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට ලෙවල් එදිත් මේ බීටා HCG කියන පරීක්ෂාව ඔබට කරන්න පුළුවන් ඔබ ප්‍රෙග්නන්ට් කියලා හොයාගන්න. ඒ වගේම මේ ලෙවල් තියෙන HCG එක යූරින් වල මතුවීම තුල තමයි මේ යූරින් ටෙස්ට් එක පොසිටිව් වීමක් සිද්ධ වෙන. ඉතින් මූලික අවස්ථාවේදී ඔබගේ පියයුරු පොඩ විශාල වීම, පියයුරු පොඩි වේදනාවක් ඇති වීම, බාධින ඇඳුම්, ඔබගේ ඇඟට පොඩක් තද ගතියක් වගේ දැනෙන්න පුළුවන්. පොත ඔබ ඇද පොඩක් පිම්බිච්ච ගතියක් සමහර ලාට ඔබ නෝට් වෙනවා ඔබ ප්‍රෙග්නන්ට් වුණොත්. ඒ කියන්නේ මේ ෆර්ටිලයිසේෂන් ඊට පස්සේ අපේ ඇඟේ හෝමෝන් ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා. මේ වලින් විශේෂයෙන්ම ප්‍රොජෙස්ටරෝන්, ඒ වගේම මේ HCG කියන හෝමෝනෙන් ඔබේ ඇඟ පොඩ බඩ පුරු දාන ගතියක්, ඔබගේ බ්‍රෙස්ට් එක පොඩ විශාල වෙන ගතියක්, බ්‍රෙස්ට් එකේ පොඩි වේදනාවක්, මේ වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හෝමෝන ඇඟේ වැඩිවීම නිසා විශේෂයෙන්ම ඔබගේ රුධිර නාල විශාල වෙලා විස්තරණය වෙලා ඔබගේ බ්ලඩ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩු වෙලා ඔබට කලන්ත ගතියක්, ඒ වගේම කැරකිල්ල ගතියක්, ඒ වගේ සමහරලාට ඔබගේ ලයිට් හෙඩඩ්නස් එක කියන සමහරලාට හෙඩේක් එක, ඔළුව ගැක්කුමක් වගේ ප්‍රසක් වෙන්න පුළුවන්. මේ මූලික අවස්ථාවල ලක්ෂණ හැටියට ඒක තමයි මේ හෝමෝන් නිසා තවදුරටත් ඔබට ඕකාරය ගතියක්, ඒ වගේම විවිධ සංවේදී භාවයක් අපි කියනවා විවිධ කන්ද ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් මූලික අවස්ථාවේදී ඇතිවීමේ හැකියාවක් තියෙනවා ඔබ ගැප් ගැනීමෙන් අඩතුව. ඉතින් අමතක කරන්න එපා ඔබ ගැප් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කුමන ආකාරයක ප්‍රෙග්නන්සි එකක් ප්‍රාර්ථනා කරමින් ඉන්න බලාපොරොත්තු වෙනක් ඒක ඔබට ආශිර්වාදයක් වෙනවා ඔබ ප්‍රෙග්නන්ට් වීම තුල. නමුත් ඔබ ගැප් ගැනීම බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඔබ විවාහ පුද්ගලයෙක් නෙමෙයි නම් අපේ රටේ සංස්කෘතිය සදාචාරයත් එක්ක ගොඩාක් වෙලාට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. ඉතින් ලංකාවේ නීතිය අනුව ගබ්සාව සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම තමයි ඒකට විවිධ ඖෂධ ෆාමසි වල නිකුත් කිරීමක් සම්පූර්ණයෙන් තහනම්. ඒ වගේම තමයි වෛද්‍යවරුන්ට මේ බෙහෙත් නිර්දේශ කිරීමේ හැකියාවක් නැහැ. කොහොමවත් ගිහිල්ලා බෙහෙත් ලබාගෙන ගබ්සාවක් කරගන්න. ඉතින් විවිධ අය විවිධ ආකාරයෙන් මේ ගබ්සා කිරීමට යොමු වෙනවා. ජීවිත අමාරුවේ දාගන්නවා, විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. සමහරලාට නැවත වතාවක් දරුවෙක් හදන්න බැරි ගානටම ඒ කාන්තාවගේ ජීවිතය අසන්න තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා හැම වෙලේම ඔබ ලිංගික ඍතු වෙනනක් ඔබගේ පාර්ට්නර්ගේ සයිකල් එක, ඒගොල්ලන් පීරියඩ් සයිකල් එක හරියට දැනගෙන සරු නොවන කාලෙකදී එකට හිඳීමත්, ඒ වගේම ශුක්‍රාණු ඇතුළේ පිට නොකර සිටීමත්, ඒ වගේම මොන ආකාරයේ උපපාලනය අපින බැරියම තෙන් දැක් කියලා කොන්ඩම් එකක් වගේ දේවල් පාවිච්චි කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා ලිංගාශ්‍ර රෝග වලින් බේරෙන්න. වගේම විශේෂයෙන්ම ඔබගේ පාර්ට්නර් ප්‍රෙග්නන්ට් නොකර ඉන්න සම්බන්ධ. එහෙම නැත්නම් ඔබ නිතර ලිංගිකව එකතු වෙන පුද්ගලයෙක් නම් ඔබගේ පාර්ට්නර්ට කුමන ආකාරයේ හරි විදියට එයාට ගැළපෙන උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අමතක කරන්න එපා මේ අත්දැකීම් බහුලතාවයේ නිසාම තමයි මේ වීඩියෝ කරන්නේ. ඕගොල්ලන් හරි ආකාරයෙන් දැනුවත් කරන්න. ඉතින් මේ දැනුම ලබා ගන්න, මේවා හැමදාම ප්‍රැක්ටිස් කරන්න, මේවා ගැන හිතන්න, ඒ වගේම තවත් කෙනෙක් දැනුවත් කරන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔබගේ අත්දැකීම් තියෙනවා ප්‍රෙග්නන්ට් වීම තුළ ඔබගේ ඇතිවෙච්ච ලක්ෂණ මොනවාද තියෙනවා මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට ෂෙයා කරන්න කියලා මම ඔයගොල්ලන් හිතනවා. ආදරේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.